බොහොම සෞම්‍ය අදහස් පැතිරෙන ගීතයක් එක්ක අපි අද දවසේ වෛද්‍ය කතා බහට එළමෙන සූදානම් වන්නේ. ඉතින් දැන් වෙලාව මෙතනින් එහාට තවදුරටත් වියදම් කරන්නේ නැතුව අපි ඉක්මනින්ම මම ඉස්සෙල්ල කියපු මාතෘකාව වෙතට යොමුමු. පුංචි දරුවන්ගේ අදුම තත්ත්වය, හුස්ම ගන්න තියෙන අපහසුතාවය, එහෙමත් නැත්නම් සාමාන්‍ය භාෂාවෙන් භාවිත කරන්නේ දරුවට පොඩ්ඩක් වීස්සෙක් ඇවිල්ලා කියලා. ඔන්න ඔය ගැන තමයි අපි කතා කරන්න සූදානම් වන්නේ. අද මේ ගැන කතා කරන්න අපිත් එකතු වෙලා ඉන්නේ මහරගම අපේක්ෂාරෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුක්මල් ගුණතිලක වෛද්‍යතුමා. ආයුබෝවන් වෛද්‍යතුමනි. ඇදුම රෝගේ අර ආවන්ට කලින් කිව්වා වගේ වීසක කියලා අපි කියනවා, එහෙමත් නැත්නම් හතිය, මේ එක එක විදිහට හඳුන්වනවා. අපි හඳුනගමු ඇත්තටම වෛද්‍ය විද්‍යාව අනුව අපි දෙමව්පියෝ විදිහට, අපි සාමාන්‍ය ජනතාව විදිහට මේ ඇදුම ගැන අපි දැනගෙන ඉන්න ඕනේ මොන වගේ කාරණාද? ඇදුම කියන්නේ මොකක්ද කියන එක අපි කෙටියෙන් පැහැදිලි කරගෙන ඉන්න. ඔව්, මම හිතන්නේ සරලව කියනවා නම් ඇදුම කියන්නේ විටින් විට අපේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ආබාධ මාලාව. එතකොට මේ ඇදුම රෝගයේ ලක්ෂණ තමයි දැන් අපි කතා කරන්නේ මේ වීස් එක නැත්තම් ඇදුම. හැමෝම අම්මලා හිතන්නේ මේ ඇදුම කියන්නේ මේ වීස් එක කියන එක විතරයි කියලා. නමුත් සමහරක් වෙලාවට නිතර විටින් විට එන කැස්ස, මේ සාමාන්‍ය වියලි කැස්සක්, විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී සහ උදේ පාන්දර වෙලාවවලදී එන කැස්සක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ පපුවේ රූන් සද්දික තමයි අපි මේ අපේ ඇදුම නැත්තම් වීස් එක කියලා කියන්නේ. සහ සමහරක් වෙලාවට විශේෂයෙන්ම ටිකක් වැඩිමහල් ළමයෙක්ගේ ඒගොල්ලෝ තියෙන පපුවේ තදවීමක් නැත්තම් පපුව රිදෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. ඒතර නැත්තම් හුස්ම ගන්න අපහසුවක්. එතකොට මේවා තමයි ඇදුම කියන රෝගයේ ලක්ෂණ. එතකොට දැන් මේකට හේතුව වෙන්නේ අපි දැන් ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට අපින් නහයෙන් ගන්න වාතය අපි පෙනහැළුවලට ගියාම පෙනහැළුවලදී තමයි අපේ වාතයේ තියෙන ඔක්සිජන් ලේවලට ගිහිල්ලා ලේවලින් අපේ සෛරවලින් නිපදවන කාබන් ඩයොක්සයිඩ් නැවත පෙනහැළුවලට දීලා ඒක ඇඟෙන් පිට කරන්නේ. එතකොට මේ අරන් යන බටවල තියෙන කුඩා බටවල ඇති වෙන ආසාද්මිකතාවයක් නිසා තමයි මේ ඇදුම කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ. එතකොට මෙහෙම වෙන්න හේතු මොනවද? ඒ කියන්නේ ශරීර අභ්‍යන්තරයේ ප්‍රශ්නයක්ද නැත්නම් බාහිර සාධකයක් නිසාද? මොකක් නිසාද මේ වගේ ඒ නාල හිරවීමක් හරි නාලවල ආසාදනයක් හරි වෙන්න පුළුවන්? ඔව්, මෙහෙමයි. දැන් ඇත්තටම මේක මොකද්ද හේතුව කියලා තාම අපිට 100%ක් කියන්න බෑ. නමුත් අපි දන්න තරමට මේක යම් කිසි දුරට ජානවලින් එන කොටසක් තියෙනවා සහ පාරිසරික හේතු දෙකම මිශ්‍රණයක් නිසා තමයි මේ රෝගී තත්ත්වය ඇති වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් දැන් මගේ අම්මට ඇදුම රෝගය තිබෙනවා නම් තාත්තට ඇදුම රෝගය තියෙනවා නම් දරුවටත් ඇදුම රෝගයේ තියෙන ප්‍රවණතාවය වැඩි. නමුත් අම්මට හෝ තාත්තට ඇදුම තිබිච්ච පළියටම දරුවට ඇදුම හැදෙන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් මේ ඇදුම හැදෙන්න වැඩි හැකියාවක් තියෙන දරුවෙක්ට යම්කිසි පාරිසරික හේතුවක්, ඒක සමහරක් වෙලාවට දූවිලි වෙන්න පුළුවන්, ඒක යම් කිසි ආරක කෑමක් වෙන්න පුළුවන්, නැත්නම් අපි මధుර කයිල්ලයක් පත්තු කරා නිසා වෙන්න පුළුවන්. ඒ වගේ යම් කිසි උත්තේජකයක් ඇතුල් වුණාට පස්සේ ඔන්න අපේ අර මං කිව්ව වගේ කුඩා නාලවල ඇති වෙනවා අපි කියන ඉන්ෆ්ලමේෂන් එකක්. ඒ තත්ත්වය නිසා තමයි මේ කුඩා නාල තවත් අපි කියනවා සංකෝචනයකට ලක් වෙලා වාතයේ ගමනාගමනයේ මෙතන බාධාවක් ඇති වෙන්නේ. දැන් අපි ගොඩක් වෙලාවට දකිනවා දෙමව්පියෝ දරුවන් අරගෙන වෛද්‍යවරු ගාවට යනවා, මේක එන්න වැඩි වෙනවද, මේ ඇදුම රෝගී තත්ත්වය හේතු කොටගෙන අපේ රටේ තත්ත්වය කොහොමද, ඒ වගේම ලෝකයේත් එක්ක සසඳනකොට මේ ඇදුම රෝගය එදා සහ අද මොන වගේ තැනකද අපේ රට තියෙන්නේ? ඔව් අංජලි, දැන් මෙහෙමයි. දැන් අපේ ලෝක වෛද්‍ය සභාව කියන විදිහට මේක ලෝකයේ දරුවන් අතර තියෙන ඉතාමත්ම සුලභම බෝ නොවන රෝගී තත්ත්වය තමයි ඇදුම කියලා කියන්නේ. ලෝක පුරාම හැම රටකම එන්න වැඩි වෙන ප්‍රවණතාවයක් තමයි පෙන්නුම් කරන්නේ ඇදුම කියන රෝගය. ඒකට මේකට හේතු විවිධාකාර හේතු තියෙනවා. නමුත් ලංකාවෙත් අපිට පේන විදිහට මේ ළමයින් අතර ඇදුම රෝගයේ එන්න වැඩි වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අවුරුදු 5ත් 11ත් අතර ළමයි ලංකාවේ 13ක් 25ක් අතර ප්‍රමාණයකට මේ ඇදුම රෝගය තියෙනවා කියලා තමයි අපි උපකල්පනය කරන්නේ.
එතකොට ඒ කියන්නේ දැන් ඔබේ ළමයා ඉන්නවා නම් ඉස්කෝලේ පන්තියක ළමයි 30ක් 40ක් ඉන්නවා නම් ඒ පන්තියේ 4ක් 5ක් දිනෙක ළමයින්ට මේ අදුම රෝගේ තත්ත්වය තියෙන්න පුළුවන්. දැන් අදුම රෝගය කියලා කිව්වම සමහර ලාවට එක එක මට්ටම් තියෙන්න පුළුවන්. එක දරුවකට පොඩි වියලි කැස්සක් වෙන්න පුළුවන්. ඒක එච්චර සලකා බලන්නේ නැති තරමට නොසලකා හරින තත්ත්වයක් වෙනවා. තව දරුවෙකුට එහෙම නෙමෙයි මේක උත්සන්න වෙලා හුස්ම ගන්න බැරුව රෝහල්ගත කරන්න සිද්ධ වෙනවා. මේ වගේ එක එක තත්ත්වයන් තියෙනවා. මේවායේදී හැම තත්ත්වයකදීම දෙමාපියෝ සැලකිලිමත් විය යුතුද? නැත්නම් සමහර දේවල් චුට්ටක් ලොකු වෙද්දී අඩු වෙලායි කියලා නොසලකා හරියට ප්‍රශ්නයක් නැද්ද? ඔව් අපි එහෙම අහන අවස්ථා තියෙනවා නේද? ඔව් හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ අදුම රෝගය කියන එක නිදන්ගත රෝගී තත්ත්වයක්. ඒක අපි සමහරක් වෙලාවට අපි අම්මලා හිතනවා දැන් ඔන්න ගිය අවුරුද්ද අදුම තිබ්බ දැන් නැහැ. එහෙම නෙමෙයි. අදුම රෝගයේ හැදිච්ච පුද්ගලයෙක්ට දරුවෙක්ට මේක ජීවිත කාලය පුරාම තියෙනවා. නමුත් ගොඩක් දුරට මේ දරුවන්ගේ ඇතිවන අදුම රෝගී තත්ත්වය සාමාන්‍ය අපි නව යෞවන වේ නැත්තම් ටීනේජ් ඉයර්ස් වලට එනකොට මේක ක්‍රමානුකූලව අඩු වෙලා නැති වෙලා යනවා. නමුත් මේක ඉදිරියට යම්කිසි ආකාරයකින් නැවත මතුවෙන්න පුළුවන්. ඒක නිට්ටාවට සුවවීමක් නෙමේ සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපේ මට්ටම් ගැන හෙව්වොත් සමහරක් වෙලාවට ඔබ කිව්වා වගේ පොඩි කැස්සක් විතරක් තියෙන බල මම අර කිව්වා වගේ හතියෙම එන්න ඕනේ නැහැ මේ ඇදුම රෝගේ තියෙන්න. නමුත් මේකේ මූලික ප්‍රශ්නේ කියන්නේ අපේ තියෙන කුඩා හුස්ම ගන්න පද්ධතිය නැත්නම් ශ්වසන පද්ධතිය තියෙන කුඩා නාලවලයේ සිදුවෙන ආසාද්මිකතාවය තමයි මේකට මුල්ම හේතුව. එතකොට ඒ ආසාද්මිකතාවයට ප්‍රතිකාරයක් නොකරොත් මේ ආසාද්මිකතාවය දිගටම යන නිසා මේ බටවල සිද්ධ වෙන එක වෙනස්කම් නිසා මේක වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවකම ඔබගේ වෛද්‍යවරයා වෙත ගියාම එයා තීරණය කරනවා මේක මේ දරුවාට තියෙන අඩු තත්ත්වයක්ද, අඩු තත්ත්වයන් නම් කොයි ආකාරයේ ප්‍රතිකාර ලබා දෙන්න ඕනේද, මේ තියෙන තත්ත්වය වැඩි වෙනවද, වැඩි නම් කොයි ආකාරයටද ප්‍රතිකර්ම කරන්න කියන එක වෛද්‍යවරයා විසින් තීරණය කරනවා. අනිත් වැදගත්ම කරුණ තමයි මේක පසු විපරමක් කරන්නේ. අපි බෙහෙතක් මක්කරි ප්ලෑන් එකක් කරාට පස්සේ අපි අමත් ක්ලිනික් එකකට හරි නැත්නම් වෛද්‍යවරයා වෙත ගිහිල්ලා නැවත බලා ගන්න ඕනේ දැන් මේක කොයි පැත්තටද යන්නේ කියලා. ඒ අනුව බෙහෙත් අඩු වැඩි කිරීම සිද්ධ කරන්න පුළුවන්. අංජලිගේ ප්‍රශ්නට යන්නේ ඉස්සරලා දැන් මේ ලංකාවේ විවිධ පළාත් තියෙනවානේ. මේ පළාත්වලත් අපි අහලා තියෙනවා වෙනස්කම් තියෙනවා කියලා. දැන් ඔය නුවරඑළිය දිස්ත්‍රික්කේ ඒ වගේම වතු ආශ්‍රිතව ඉන්න වතු කම්කරු ජනතාවගේ දරුවන්ට බදුල්ල දිස්ත්‍රික්කේ මේ වගේ පළාත්වල චුට්ටක් වැඩි ඇදුම රෝගය දරුවන්ට වැළඳෙනවා. අනිත් වේලි කලාපේ නැත්තම් මේ කොළඹ වගේ ප්‍රදේශවලදී ටිකක් අඩුයි කියලා. මේක ඇත්තක් තියෙනවද නැත්තම් මේක විශ්වාසයක් විතරද? මම හිතන්නේ ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. අපිට එහෙම කෙලින්ම කියන්න බෑ මේ පැත්තේ වැඩි මේ පැත්තේ අඩුයි කියලා. දැන් සාමාන්‍ය අපි ලෝකය ගත්තම ඒගොල්ලෝ කියන්නේ මේ නාගරික පරිසරවල ඇත්තට ඇදුම රෝගය වැඩි. සාමාන්‍යයෙන් අපි කියන ෆාමින් කමියුනිටීස් නැත්තම් අපේ භෝග වගා කරන පැතිවල නැත්තම් සත්තු ඇති කරන පැතිවල මේ රෝගේ අඩුයි කියලා. ඒගොල්ලෝ ඒකට හේතුව කියන්නේ අපි කියනවා මේ හයිජීන් හයිපොතීසිස්. කියන්නේ ළමයිව පිරිසිදු ගොඩක් තබා ගැනීම නිසා සමහරක් වෙලාවට ඒ අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්ති කරන ඒ ද්‍රව්‍ය වලට විස බීජ ඇඟට ඇතුල් වෙන්නේ නැති නිසා ඔන්න සමහරක් වෙලාවට මේ ඇලර්ජික් නැත්නම් ආසාද්මිකතාව වැඩි වෙනවා කියලා. එතකොට ඒ රටවල් වල ඇත්තටම පෙන්නුම් කරන්නේ නගරාසන්නව මේ ඇදුම රෝගේ වැඩි කියලා තමයි. ඉතින් ලංකාවේ අවාසනාවකට අපේ තාමත් මේ අපේම කියලා රිසර්ච් වැඩි ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපිට පේන්නේ දැන් සමහරක් පළාතල තියෙනවා මේ සීතල වාතය ඒකත් ඇදුම වැඩි කරන කාරකයක් වෙනවා. එතකොට සමහරක් වෙලාවට මේ ඇදුම ඇති වෙන්න වැඩි ප්‍රවණතාවයක් තියෙන දරුවෙක් මේ වගේ සීතල පරිසරයකට ගියාම සමහරක් වෙලාවට ඇදුම රෝගේ වැඩියෙන් ඇති වෙනවා කියලා හැඟීමක් එන්න පුළුවන්. දැන් ඔය කතා කරපු සාධක අනුව ඒ කියන්නේ අවදානම තියෙන්නේ සමහර වෙලාවට අපිට ජානම වශයෙන් වැළඳෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පාරිසරික දේශගුණික සාධක අවදානමක් ගෙන එනවා. වෛද්‍යතුමනි අපි කතා කරොත් මේ පුංචි දරුවන්ටනේ අපි මේ දරුවෝ ගැනනේ කතා කරේ. වයස් සීමාවක් තියෙනවද මේ අදුම රෝගයට? ඔව් දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ අවුරුද්දට වඩා අඩු දරුවන්ගේ සාමාන්‍ය මේ අදුම රෝග තත්ත්වය සාමාන්‍ය අපි දකින්නේ. කොට අවුරුදු දෙකක් අවුරුදු තුනක් අපි කියන ප්‍රී ස්කූල් ඒජ් ගෲප් එකේදී තමයි ගොඩක් වෙලාවට මේ ඇදුම රෝගේ පටන් ගන්නෙ. සාමාන්‍ය ඇදුම රෝගය කියන එක පටන් ගන්නෙ ළමා වියේදී තමයි. හැබැයි ඕන වයසකදී ඒක
ඇතිවෙන්න පුළුවන්. නමුත් 80%ක ගෙදර මේ ඇදුම රෝගී තත්ත්වයේ ඇතිවෙන්නෙම ළමාවේදී. එතකොට අවුරුදු දෙකක් තුනක් වෙන ළමයිගේ සමහරක් ළමයි ඉන්නවා මේ ළමයිට වෛරස් උණක්. ඒ කියන්නේ සාමාන්‍ය අපි කියන හෙම්බ්‍රිස්සාවක් ඇදුනාම විතරයි මේ හතිගති එන්නේ. සමහරක් ළමයි ඉන්නවා මේ අසනීප වෙලා හිටියත් නැතත් දිගටම හැමදාම රෑට කැස්ස ගතිය එහෙම තියෙන ළමයි. එතකොට මේ අර අසනීපයක් තිබ්බ වෙලාවේ විතරක් හතිගති එන ළමයි ගොඩක් දුරට අවුරුදු 6ක් විතර වෙනකොට ඉබේම හතිගතිය නැති වෙලා යනවා. එතකොට අනිත් ළමයින්ගේ කියන්නේ අපි අත්‍තර කියනවා මේක ඒටොපික් ඩිසීසස් තියෙන. ඒ කියන්නේ අනිත් ආසාද්මිකතාත් තියෙන ළමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ ළමයිගේ තියෙනවා අපි කියනවා දද රෝග. සමහරක් වෙලාවට පීනසය. ඒ වගේ තියෙන දරුවන්ගේ මේක තව වැඩි කාලයක් තියෙන ප්‍රවණතාවයක් තියෙනවා. සාමාන්‍යයෙන් වැඩි දෙනෙක් අවුරුදු 13ක් 14ක් වෙනකොට මේ රෝගී තත්වයෙන් ගොඩක් වෙලාවට නැති වෙලා යනවා. හැබැයි දැන් රෝගී තත්ත්වය ඉතා දරුණුව තියෙන ළමයි. ඒ කියන්නේ අපිට ICU එකට දාන්න වෙන හැමදාම මේ රෝගී ලක්ෂණ තියෙන දරුවන් අපිට පේනවා ඒගොල්ලෝ ගොඩක් දුරට වැඩි විය දක්වාම මේ හතිගතිය ඒගොල්ලොන්ගේ තියෙන බලනවා. දැන් සමහරවිට විශ්වාසයන් තියෙනවා මතයන් තියෙනවා මේ කෑම බීම පැත්තෙන් ගත්තට පස්සෙන් එළු කිරි බිව්වම මේක අඩු වෙනවා කියලා. සමහර එළුව හදන වගේවල් වල මේවා මිත්‍යාවන්ද නැත්නම් මේකේ විද්‍යාත්මක වෛද්‍ය විද්‍යාත්මක සත්‍යයක් තියෙනවද? ඔව් මෙහෙමයි. දැන් අත් අපි මං කිව්වා මේකේ පරිසරික හේතු තියෙනවා, ජානමය හේතු තියෙනවා. ඒකට දැන් පරිසරික හේතු ගත්තම මේ ඇදුම රෝගය ඇති කරන ද්‍රව්‍ය විවිධාකාරයි. මං ඉස්සෙල්ලා කිව්වා දූවිලි. දූවිලි කියන්නේ ඇත්තට මේ දූවිලි වල මැක්කා, දූවිලි මැක්කා කියන එක නැත්නම් අපි කියනවා හවුස් ඩස් මයිට් කියන ඒ මැක්කා වර්ගය නිසා ඇත්තට මේ හති එන්න පුළුවන්. තව විවිධාකාර දුම් වලට නැත්නම් පරිසරයේ තියෙන දූෂණ හේතුව නිසා මේක වෙන්න පුළුවන්. සමහරක් කට්ටියට මේ කෑමෙන් හෝ බීමෙන් එන ඇලර්ජි එක නැත්නම් ආසාද්මිකතාවයක් නිසා එන්න පුළුවන් මේ හති තත්ත්වය. එතකොට අපේ වැදගත්මක තමයි අපි ගෙදරදී අපි බලන්න ඕනේ මගේ දරුවාට මේ හතිගතිය වැඩි වෙන්නේ මොන ආහාරය ගත්ත වෙලාවටද නැත්නම් මොන මොකක් බිව්ව වෙලාවටද කියලා. අපි ඒ අනුව තමයි මේ ආහාර පාන වෙනස් කරන්න ඕනේ. නැත්නම් අපි හැමෝටම මේ එළු කිරි දෙන්න හරි නැත්නම් මේ 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 කෑම ගන්න එපා කියලා කියන එක වැරදි. ඒ අපේ දරුවාට සුවිශේෂී වූ හේතු අපි ගෙදරදී හොයාගන්න බලන්න ඕනේ. ඒ හේතුව තමයි අපි නවත්ත ගන්න ඕන. දැන් පාසල් වයසේ දරුවන්ට කියනවා මේ පිහිනුම් ක්‍රීඩා එහෙම ගොඩක් හොඳයි කියලා. මේ වගේ ලෙඩ රෝග වලට මේකේ සත්‍යතාවය කොහොමද? ඔව් ඒකේ සත්‍යතාවයක් තියෙනවා. දැන් ඇදුම කියන රෝගය අපේ පෙනහළු ආශ්‍රිත රෝගයන් නිසා අපේ පෙනහළු වල ක්‍රියාකාරීත්වය වැඩි කර ගැනීම මගින් මේ ඇදුම රෝගයේ තත්ත්වය අඩු කර ගන්න පුළුවන්. ඉතින් අපි කියන්නේ හොඳට ක්‍රීඩා කරන කට්ටියට ක්‍රීඩා කරන එක හොඳයි. සමහරක් දරුවන් ඉන්නවා ක්‍රීඩා කරන අවස්ථාවලදී හතිගතිය වැඩි වෙන කට්ටිය. අපි ඒකට එක එක ක්‍රියාකාරක ගන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් ව්‍යායාම කරන කෙනෙක්සහ විශේෂයෙන්ම මේ පිහිනුම් ක්‍රීඩාව කරන දරුවන්ට ඇත්තට ඇදුම රෝගයෙන් හොඳ පැත්තට යන්න ගොඩක් අවස්ථා තියෙනවා. අපි දන්නවා ඔලිම්පික් පිහිනපු සමහරක් පුද්ගලයන් පවා ඉස්සෙල්ලම මේ පිහිනුම් වට ඇක්තර යොමු වුණේ මේ ඇදුම රෝගයෙන් අඩු වෙන්න කියන කච්ච වෙලාවල් තියෙනවා. වදතුමනි මම අහලා තියෙනවා මේ 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 කුඩා කාලයේ වැළඳෙන ඇදුම රෝගය වැඩිහිටි වයසත් එක්ක තියෙන ඇදුම රෝගයත් එක්ක සම්බන්ධතාවයක් නැහැ කියලා. ඒක ඇත්තද? නෑ මං හිතන්නේ දැන් ගොඩක් දුරට මේ ඇදුම රෝගේ පටන් ගන්නෙම කුඩා වයසේදී තමයි. නමුත් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මේ ගොඩක් වෙලාවට වෙන්නේ මේ ඇදුම රෝගයේ රෝග විනිශ්චය හරියාකාරව සිද්ධ වෙන්නේ. එතකොට අපි ගොඩක් වෙලාවට අනිත් එක තමයි මේ ආමන්ත කියෝ වගේ ඉස්සල්ලා අපි කැමති නෑ මේ අපිට ඇදුම තියෙනවා කියලා කියන්නේ. ඉතින් ගොඩක් වෙලාවට කුඩා කාලේදී අපිට ඇදුම තිබ්බයි කියලා අපි කියන්නේ නෑ ඉස්සරහ. ඉතින් අපි දැන් අපිට එන ඩග්ගෙන් ඇහුවොත් එම මේ ඇදුම තිබ්බද කියලා ඒ ගොඩක් වෙලාවට කියන්නේ නෑ. හැබැයි අපි අහගෙන යනකොට හැමදාම තියෙන කැස්සක් තියෙනවා, සෙල්ලම් කරනකොට අපිට හුස්ම ගන්න අමාරු එහෙම කියලා කියනවා. ඉතින් ඇත්තටම මේ දෙකම එකම වැඩිහිටි කාලේදී එන ඇදුමයි දෙකම එකම ඇදුම තමයි. නමුත් මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේක නිදන්ගත රෝගයක්. මේක එක එක අවස්ථාවලදී එක එක ආකාරයෙන් මතුවෙන්න පුළුවන්. ප්‍රතිකාර වලට යන්න ඉස්සරලා තවත් ප්‍රශ්නයක් තමයි දැන් ලංකාවේ දැන් නම් එන්න දුම්පානේ අඩු වෙගෙන යනවා. හැබැයි කොහොම වුණත් දැන් ඇදුම තියෙන
ඇදුම තත්ත්වයේ තියෙන දරුවෙක් ගෙදර ඉන්නවා නම් සමහරලාට අපි දන්නවා නොසලකිලිමත් ලෙස තාත්තලා දුම්පානය කරනවා, ගෙවල් ඇතුලේ දුම්පානය කරනවා, ඒ වගේ අවස්ථාවල් නැත්නම් වාහනයක දුම්පානය කරනවා අපි දැකලා තියෙනවා. සහ ඒක තාමත් ප්‍රායෝගිකව වෙනවා ලංකාව තුළ. දැන් ඇදුම රෝගයේ තියෙන දරුවෙක් ඉන්න ස්ථානයක තවත් කෙනෙක් දුම්පානය කිරීම කොයි විදිහටද දරුවට බලපාන්නේ? ඔව්, ඉතාම නරකයි. දැන් අපි හොයාගෙන තියෙන විදිහට මේ දුම්පානය කියන එක ඇත්තටම ඇදුම රෝගයට ඉතාමත්ම හොඳ නැති දෙයක් තමයි. එතකොට දැන් අපි දන්න වැඩිමහල් පුද්ගලයෙක් නම් ඇදුම රෝගේ තියෙනවා නම් දුම්පානය කිරීම ඉතාමත් හොඳ නැහැ. මේ ඇදුම රෝගේ වැඩි වෙන්න හේතුවක්. ඒ වගේම දරුවෙක් ඉන්නවා නම් ඇදුම රෝගේ තියෙන ඒ ගෙදර දුම්පානය කිරීම මේ දරුවාගේ ඇදුම රෝග තත්ත්වය වැඩිවීමට හේතුවක්. ඇත්තට ඒගොල්ලෝ කියන්නේ බබා හම්බෙන්න ඉස්සෙල්ලම දුම්පානය වළක්වා ගන්න පුළුවන් නම් හොඳයි. සමහරක් වෙලට අපි තාත්තලා කියනවා මං ගේ ඇතුලේ බොන්න එළිය තමයි බීලා ඉන්නේ. එතකොට නමුත් අපි දන්නවා කොච්චර දුම්පානය කරාම අපි දුම්පානය කරන්නේ නැති කටද මේ කොච්චර ගඳක් වෙනවද ඇඳුම්වල කොච්චර මේක තියෙනවද කියලා. ඉතින් කොච්චර එළිය ගිහිල්ලා දුම්පානය කරලා ආවත් මේ අපි ඇඳුම් වලින් අපි මේක ගේනවා. ඉතින් ඒක නිසා ඒ එළිය දුම්පානය කරනවා කියන එක ඇත්තට මේකට පිළියමක් නෙමෙයි. ඉතින් කොහොමත් සෞඛ්‍යයට හොඳයි දුම්පානය කරන්නේ නැතුව ඉන්න එක. මම හිතන්නේ එහෙම දුම්පානය නොකර ඉන්න තරමට තාත්තලා හොඳයි කියන එක තමයි මට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක. දැන් ඔය ලය රෝගයක් තවත් භයානක ලය රෝගයක් නේ ෂය රෝගය කියන එක. මේ ඇදුම තිබිලා එක කැස්සට හැරිලා ඒකට ප්‍රතිකාර නොකළ හිටියොත් ෂය රෝගය දක්වා යන්න පුළුවන්, එහෙම සම්බන්ධයක් තියෙනවද? නැත්නම් ඒ රෝග දෙක සම්පූර්ණ වෙනස්ද? ඒක මිත්‍යා මතයක්. දැන් අපි අඳුර ගන්න ඕනේ මේ ෂය රෝගය කියන්නේ බෝ වෙන රෝගයක්. ඇදුම කියන්නේ බෝ නොවන රෝගයක්. මේක තිබ්බා කියලා කාටවත් බෝ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ෂය රෝගය තියෙන පුද්ගලයෙක් ගෙදර හරි කොයි හරි අපිට හම්බුනොත් ඒ ෂය රෝගය කියන කොහොමත් ඉතා ඉක්මනට බෝ වෙන රෝගයක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ගොඩක් අපි කියන ක්ලෝස් කන්ටැක්ට් ගොඩක් ගේ ඇතුළෙම වාතාශ්‍රය අඩු පරිසරයක එහෙම හිටියම වගේ බෝ වෙන රෝගී තත්ත්වයක්. එතකොට ඇදුම තිබ්බ පළියටම මේක ෂය රෝගය දක්වා වර්ධනය වීමක් හෝ ඒක ෂය රෝගය බෝ වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්වන්නේ නැහැ. වෛද්‍යවරයෙක් ගාවට දරුවෙක්ව ගෙනියනවා නම් දෙමව්පියෝ ගෙනහිල්ලා වෛද්‍යවරයා මේ දරුවව පරීක්ෂාවට ලක් කරලා මේ දරුවාට ඇදුම රෝගය සඳහා දීර්ඝකාලීන ප්‍රතිකාර සැලැස්මකට යන්න ඕනේ කියලා වෛද්‍යවරයා නිර්ණය කරන්නේ මොන වගේ හේතු කාරණා මතද? ඔව්, මම හිතන්නේ පරීක්ෂණ තියනවාද විශේෂ? පරීක්ෂණ ඔව්, පරීක්ෂණ වලට වඩා ඇත්තට වැදගත්ම වෙන්නේ අපි කියන හිස්ටරි එක ගන්න කියලා. දැන් ඕගොල්ලෝ අපි ළඟට ආවම මම හිතන්නේ අපි අහන ගොඩාක් ප්‍රශ්න, ඒ ප්‍රශ්න අහන එක දැන් ඇදුම රෝගී තාමත් වැදගත්. මොකද දැන් ඇදුම රෝගයේ අපි ඒ ට්‍රීට්මන්ට් ප්ලෑන් එක හදනකොට අපි මේ බෙහෙත්වල අපි ලංකාවේ අපි පුරුද්දක් තියෙනවා මේ බෙහෙත්වලින් හොඳ කරන්න. නමුත් දැන් මම කියපු කරුණු වලින් ඔබට තේරෙනවා ඇති බෙහෙත් විතරක් කරලා මදි මේ රෝගකාරක ද්‍රව්‍ය අපි අපේ පරිසරයෙන් අයින් කරගන්න ඕනේ. එතකොට අපි ඒක අඳුර ගන්න ඕන. එතකොට වෛද්‍යවරයා මේ හැම දෙයක් ගැනම ඉස්සලා හොයලා බලනවා. මොකද්ද මේ රෝගකාරක ද්‍රව්‍ය මේ දරුවාට එන්නේ මොකද්ද, මේක අපි අයින් කරගන්නේ කොහොමද, සහ මේ අපි පරීක්ෂා කිරීමෙන් තමයි මේ ඇදුම රෝගය පිළිබඳ වැඩිපුර දත්ත ලබා ගන්න. එතකොට සමහරක් වෙලට අපි කියනවා ලං ෆංක්ෂන් ටෙස්ට් කියලා. කියන්නේ අපි කියනවා ඒ අපේ පෙනහැළවල ක්‍රියාකාරීත්වය බලන සමහරක් පරීක්ෂණ තියෙනවා. අපි ඒ පරීක්ෂණ හැම දරුවටම කරන්නේ නැහැ. සමහරක් වෙලාවට අපිට රෝගය පිළිබඳ විනිශ්චය පිළිබඳ මොකක් හරි සැකයක් තියෙනවා නම් අපි මේක කරන්න පුළුවන්. නමුත් ඒක තියෙනවා කියලා දැනගන්න එක වටිනවා. අපි කියන ස්පයිරෝමෙට්‍රි කියලා එකක් තියෙනවා, නැත්නම් පීක් එක්ස්පිරේටරි ෆ්ලෝ මීටර් කියලා තියෙනවා. ඒ කියන්නේ අපේ පෙනහළ වල ක්‍රියාකාරීත්වය බලන උපකරණ තියෙනවා. නමුත් දැන් ගොඩක් ලාට අපෙන් අම්මලා අහනවා එක්ස්රේ එකක් කරන්නේ නැද්ද, එක්ස්රේ එකක් ඕනේද කියන එක. නමුත් එක්ස්රේ එකෙන් අපිට විශේෂ දෙයක් බලා ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපිට යම්කිසි සැකයක් තියෙනවා නම් මේ ෂය රෝගියද නැත්නම් මොකක් හරි රෝගයක් නිසාද මෙහෙම තියෙන්නේ කියලා යම් කිසි අවස්ථාවකදී අපිට එක්ස්රේ එකක් කරලා බලන්න පුළුවන්. නමුත් හතිය කියන රෝග විනිශ්චය කරන්න අපිට ගොඩක් ටෙස්ට් අවශ්‍යතාවයක් නැහැ. හොඳයි, ප්‍රතිකාර වශයෙන් ගත්තට පස්සේ අදුම රෝගය සඳහා විශේෂම දරුවන්ට තියෙන ප්‍රතිකාර වර්ග මොනවාද? ඔව්, දැන් මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මම ප්‍රතිකාර වර්ග කිව්වහම ඉතාමත් වැදගත්ම ප්‍රතිකාර තමයි අපි මේ කියන ඉන්හේලරය. ඉන්හේලරේ ප්‍රතිකාර වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මේ ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ. එතකොට දැන් මම කිව්වා මේ රෝගී තත්ත්වයට මූලික හේතුව මේ ආසාද්මිකතාවයක් කියලා. ඒ ආසාද්මිකතාවය නවත්තන්න පුළුවන් අපිට මේ ස්ටීරොයිඩ් ඉන්හේලර පාවිච්චි කිරීම මගින්. එතකොට මේ රෝගියාට අපි හැමදාම මේ
ස්ටීරොයිඩ් ඉන්හෙලේ පාවිච්චි කරන්න කියනවා මොකද මේ ආසාද්මිකතාවය අඩු කරන්න. ඊට අමතරව රෝගී තත්ත්වය වැඩි වුණ වෙලාවට පාවිච්චි කරන්න කෙටි කාලීන සහනයක් ලබා දෙන්න අපි තව ඉන්හෙල වගේ පාවිච්චි කරනවා. අපි ඒකට කියනවා සල්බියුටමෝල් කියන ඖෂධය. එතකොට ඒක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් හැදිච්ච වෙලාවට විතරයි. ඒකෙන් රෝගයේ පාලනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට අමතරව දැන් අපේ අම්මලා බයයි මේ ඉන්හෙලර පාවිච්චි කරන්න. ඒක නිසා අපෙන් හැමදෙස්සම බොන බෙහෙතක් තමයි ඉල්ලන්නේ ගොඩක් වෙලාවට. මේ බොන බෙහෙත් එක එක ආකාරي බොන බෙහෙත් තියෙනවා. මොන්ටිලූකාස් කියලා බෙහෙතක් තියෙනවා, තියෝෆිලින් කියලා තව බෙහෙතක් තියෙනවා. ඒවා තනියම පාවිච්චි කරාට අර ඉන්හෙලරෙන් ලැබෙන ප්‍රතිඵල අපිට ගන්න බෑ. හැමතිස්සෙම අපි ඒවා පාවිච්චි කරනවා නම් ඉන්හෙලරයත් එක්ක තමයි පාවිච්චි කරන්න ඕන. හොඳයි, අපි වෙලාව සටහන් කරන්න ඕන උදෑසන 8:30. ඉන්හෙල දීර්ඝකාලීනව පාවිච්චි කිරීම අතුරු ආබාධ ඇති කරන්න පුළුවන් දෙයක් කියලා මතයක් තියෙනවා අපගේ දෙමාපිය තුළ. ඔව්, මම හිතන්නේ ඇත්තට මේක අපි පාවිච්චි කරමු, මේ අපේ අම්මලා මේ ගැන දැනුවත් කරන්න. මේක අපිට තියෙන ලොකු ප්‍රශ්නයක්, මේ දරුවන්ගේ ඉන්හෙල පටන් ගැනීම සහ පාවිච්චි කිරීම. අම්මලා කැමති නැහැ. එකක් තමයි මේකට ඇබ්බැහි වෙනවා කියන එක, අනිත් එක මේකෙන් යම්කිසි හානියක් වෙනවා කියන එක. ඇත්තට දැන් මේ ඉන්හෙලරේ තියෙන අපේ ඖෂධය අපි දෙන්නේ කෙලින්ම පෙනහැල්ලට අවශ්‍ය ස්ථානයට. ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා ඒ දෙන බෙහෙතේ අඩුම මාත්‍රාව දෙන්න. එතකොට ඇත්තට මේ බෙහෙතෙන් වෙන අතුරු ආබාධ අවම කරගන්න පුළුවන් අපිට මේ බෙහෙත දෙන එකෙන්. දැන් උදාහරණයක් වශයෙන් සමහරක් වෙලාවට රෝග ලක්ෂණ උත්සන්න වුණාම අපි දෙනවා ප්‍රෙඩ්නිසලෝන් කියලා බෙහෙතක්. අපි ඒ බෙහෙතයි මේ ඉන්හෙලරේ අතර තියෙන ස්ටීරොයිඩ් කියන බෙහෙත් ප්‍රමාණය බැලුවම අපේ ප්‍රෙඩ්නිසලෝන් බෙහෙත තියෙනවා නම් මයික්‍රෝග්‍රෑම් 5000ක්, මේ ඉන්හෙලරේ තියෙන 100යි. එතකොට දැන් හැම වැඩි වෙන අවස්ථාවකදීම අපි දෙනවා අර ප්‍රෙඩ්නිසලෝන් කියන පෙත්ත. එතකොට ඒ 5000 දෙනවට වඩා මේ 100 දෙන එකෙන් අතුරු ආබාධ ඇත්තටම අවම කරගන්න පුළුවන්, සහ මේක ලේවල් 2 රා ගැනීමක් වෙන්නේ නැහැ නේ, පෙනහැළු වලට දෙන්නේ. ඒක නිසා අපිට තියෙන අතුරු ආබාධ අවමයි. එතකොට දැන් මේ අනිත් එක මම කියන්න ඕනේ මේ ඇබ්බැහි වෙනවා කියන එක. දැන් මම කිව්වා මේක නිදන්ගත රෝගී තත්ත්වයක්. එතකොට මේක එකපාර්ට් අපිට මේක ඉන්ජෙක්ෂන් එකක් දීලා හරි බෙහෙතක් දීලා හරි රක්ගල හොඳ කරන්න පුළුවන් රෝගී තත්ත්වයක් නෙමෙයි. එතකොට මේ ඉන්හෙලරේ පාවිච්චි කරගෙන යනකොට අපි යම් අවස්ථාවකදී මේක හොඳට පාලනය වෙනකොට ඉන්හෙලරේ ක්‍රමානුකූලව අඩු කරන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කරනකොට සමහරක් වෙලාවට ඔන්න රෝගී ලක්ෂණ නැවත මතුවෙලා එනවා. එතකොට දැන් අම්මලා හිතනවා අන්න මේකට ඇබ්බැහි වෙලා තියෙන කියලා. ඇත්තට ඇබ්බැහි වීමක් නෙමෙයි, මේ අපේ ඉන්හෙලරේ අවශ්‍ය කටයුත්ත අවශ්‍ය ආකාරයෙන් සිද්ධ කරපු නිසා තමයි ළමයාගේ රෝග ලක්ෂණ මෙච්චරකල් පාලනය වෙලා තිබ්බේ. ඉතින් ඒකෙන් පෙන්නුම් කරන්නේ ඉන්හෙලේ තවදුරටත් පාවිච්චි කරන්න ඕනේ කියන එක තමයි. අපිට දුරකථන අංකය මතක් කරන්න පුළුවන් 2:56:16 කියන දුරකථන අංකය ඔබට විවෘතයි. මේ වෙනකොටත් මං හිතන්නේ දුරකථනයෙන් ප්‍රශ්නයක් තියෙනවා. සුබෝදෑසනක් ඔබට. සුබෝදෑසනක් වේවා. මගේ පිතා දවස් 8 ඔපරේෂන් එකක් කරා. එයාගේ ප්‍රධාන ධමනි දෙක මාරිලා ඉතුරුනේ. දැන් ඒක මේ ඔපරේෂන් කරලා හදලා තියෙන්නේ. එයාට නෙම්බිරිස්සාව ආවම මේ ස්වීට් එකට එනවා. දුමල්ලන්නක් තෝනේ. ඉතින් මම දැනගන්න කැමති මේක ඉදිරියටත් වැඩි වේවිද, මේ ඔපරේෂන් එකට බලපාවිද කියලා. ඔව්, දැන් මේක ඇත්තට විශේෂ තත්ත්වයක්. දැන් පොප්පුවේ හෘද වස්තුවේ ප්‍රශ්නයක් තිබ්බට පස්සේ ඔපරේෂන් එකක් කරාම, සහ දැන් මේ අම්මගේ ප්‍රශ්නේ තියෙන්නේ ඔපරේෂන් එකට ඉස්සරහට බලපානවද කියන. ඇත්තටම ඇදුම රෝගිය කියන එකේ ඔපරේෂන් එකට බලපානවා. ඒක හරිය ආකාරව පාලනය කරේ නැත්නම් අපේ නිර්වින්දන වෛද්‍යවරු නිර්වින්දනය කරන්න එච්චර කැමති නෑ. මොකද ඒක ජීවිතයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා. දැන් කිව්වා දවස් 8 ශල්‍යකර්මයක් කළා කියලා නේද? ඔව්, සමහරක් වෙලාවට අපි ඒක මේ ස්ටෙප් දෙකකින් කරන වෙලාවල් තියෙනවා. පළවෙනි ශල්‍යකර්මය කරලා ඊට පස්සේ තමයි ඒක කරන්නේ. නිට්ටවට සුව කරන්න නෙමෙයි, අපිට යම් කිසි කාලයක් දරුවාගේ ප්‍රශ්නයක් නැතුව තියාගන්න. ඊට පස්සේ තමයි ඊළඟ හරි ප්‍රතිකර්මය කරන්නේ. එතකොට දැන් අම්මගේ ප්‍රශ්නේ තියෙන්නේ හැම්බ්‍රිස්සා එකම තියෙනට අසනීප වෙච්ච වෙලාවට විතරයි හතිය එනවා කියලා කියන්නේ. එතකොට ගොඩක් දුරට බබා ලොකු වෙනකොට මේක ඉබේම මගහැරලා යන්න පුළුවන්. නමුත් දැන් අර අඩු වයසේදී ඔපරේෂන් එකක් පෙනහල ආශ්‍රිත කරපු කට්ටිය ගොඩක් වෙලාවට වෙන ආකාරයේ ශ්වසන රෝග තියෙන චාන්ස් එකක් තියෙනවා. එතකොට ඒක ඇදුම රෝගේ නොවෙන්න අවස්ථාවක් තියෙනවා. අපි කියන ක්‍රොනික් ලංග් ඩිසීස්. අපි ඒක නිසා අපි ඒ ගැන
ඒ බලන දොස්තරලාට තමයි මං හිතන්නේ හොඳම තීරණේ ගන්න පුළුවන් මං කියනට වඩා ඒක. ඔව් මොකද අපි කතා කරන්නේ පොදු ඇදුම රෝගයේ තත්ත්ව පිළිබඳව. ඉතින් මේ වගේ හදවතේ ශල්‍ය කර්මයක් පුංචිම කාලයක් කරලා ඒ ආශ්‍රිත වගේ දරුවෙකුට මේ කාරණා පොදු කාරණා බාර ගන්න එපා කියන පණිවිඩය තමයි අපි කියන්න කැමති. මොකද ඒ විශේෂ කාරණයක් විශේෂ අවධානයක් ලැබිය යුතුයි. ඒ නිසා ඒ නිශ්චිත වෛද්‍යවරුන් හමු වෙලා ඒ පිළිබඳ අදහස් ලබා ගැනීම වඩා වැදගත් කියලා අපි විශ්වාස කරනවා. මේ වගේ දැන් මේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව තියෙන ප්‍රධාන රෝගයක්නේ මේ දරුවන්ට වැළඳෙන මෙවැනි වූ තත්ත්වයකින් ආරක්ෂා කරගන්න නම් අපි කොහොමද අපේ ජීවන රටාව දරුවන්ගේ ඒ ජීවන රටාව සකස ගන්න ඕනේ? මොනවෙන්ද අපි පරිස්සම් වෙන්න ඕනේ? ඔව් මං හිතන්නේ ලංකාවේ අපේ තියෙන ඉතාමත්ම හොඳ ලක්ෂණයක් තමයි අපේ අම්මලා බබාලාට මව්කිරි දෙනවා. අපි ගත්තොත් එහෙම උපදෙදිම 96%ක් විතර අපේ අම්මලා බබාලාට මව්කිරි දෙනවා. මේ මව්කිරි දීමම ඇත්තට මේ ඇදුම රෝගයේ හැදෙන එක අඩු කරගන්න ඉතාමත් වැදගත් ලක්ෂණයක්. එතකොට අපි කතා කරා ඉස්ලාමන්තත මේ දුම්බීම තාත්තලගේ පැත්තෙන් දුම්බීම වළක්වා ගැනීම ඉතාමත් වැදගත්. ඒක ඍජුවම තමන්ගේ දරුවන්ට බලපානවා. ඒක නිසා දුම්බීම වළක්වා ගැනීම ඉතාමත්ම වැදගත්. ඊට පස්සේ වැදගත් එක තමයි මං කිව්වා අර වැඩි පිරිසුදුකම. වැඩි පිරිසුදුකමත් හොඳනේ. අපි ඉස්සර පොඩි කාලේ සෙල්ලම් කරලා දුවල පැනලා හිටියට දැන් අපේ ළමයිව අපි යවන්න කැමති නැහැ මිදුලට සෙල්ලම් කරන්න. එතකොට ඒකත් එච්චර හොඳ නැහැ. පස් ටිකක් වැලි ටිකක් අත ගන්න දෙන්නේ නැහැ. ඒක තමයි. ඒක පොඩ්ඩක් ලඩක් ඉඳලා හිටලා හැදෙන එක ඇත්තට අපිට හොඳයි. ඒක නිසා අපි හැම ලෙඩෙම හංගගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට අමතරව අපි ඉස්සර කතා කරා ක්‍රීඩාවට යොමු කිරීම. ක්‍රීඩාවට යොමු කිරීම මගින් මේ අපේ ශ්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය තව වැඩි දියුණු කරන්න පුළුවන්. ඒක නිසා ඒකත් ඉතාමත් වැදගත්. ඊට අමතරව පෝෂදායි ආහාර වේලක් දරුවන්ගේ පැත්තෙන් හොඳ පෝෂදායි ආහාර වේලක් දෙන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට අපේ වෙන්නේ මේ ඇදුම රෝගයේ තියෙන දරුවන්ට මේ පෝෂදායි ආහාර අපි අම්මලා දෙන්නේ නැහැ. මොකද මේ අපේ මතයක් තියෙන මේ සීතල ආහාර නැත්තම් කිරි හොඳ නැහැ, බිත්තර හොඳ නැහැ. ඒක නිසා කිසිම පෝෂදායි ආහාරයක් සමහරක් වෙන මේ ළමයින්ට වැටෙන්නේ නැහැ. ඒ බය නිසා මේ සෙම හැදේ කියන එක. ඇත්තට මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි හොයන්නේ අපේ දරුවාට මේ ලෙඩේ හැදෙන්න හේතුව මොකක්ද කියලා. ඒ හේතුව හොයාගෙන ඒ හේතුව තමයි වළක්වා ගන්න ඕනේ. එතකොට නැත්තම් එහා ගෙදර එක්කෙනාට හැදිච්ච ලෙඩේ මේක හොඳ නැහැ කියලා කිව්වයි කියලා අපි සියලු දේම දෙන්න නොදීන එක මේක හොඳ කාරණයක් නෙමෙයි. දැන් දරුව සමහරලාට 5 වසරට ඉතර එනකොට ඒගොල්ලන්ට මේ පීඩනය මානසික පීඩනයක් එල්ල වෙනවා ශිෂ්‍යත්ව විභාගයේ ඒ වගේ දේවල් එක. හොඳයි ඒක ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා මම හිතන දුරකථනින් එක්කෙනාට අවස්ථාවක් ලබා දෙමු ටිකක් වෙලා රැඳිලා හිටපු නිසා. අයිබෝන් ඔබට. අයිබෝන්. අයිබෝන් මාත්‍යා. ඔව් කියන වගේ ප්‍රශ්න. අයිබෝ මාත්‍යා මම මේ ගාල්ල උපදින් කතා කරන මාත්‍යා. ඔව් වා ටීවී එකෙන් අහන්න එපා සද්දේ. ටෙලිෆෝන් එකෙන් අහගෙන කතා කරන්න. හෙලෝ. තරම පැහැදිලි මදි. ඔය ටීවී එකෙන් සද්ද අහන්න එපා. ටෙලිෆෝන් එකෙන් අහගෙන කතා කරන්න. එතකොට ප්‍රශ්න හරි. හරි මතකයි. මහත්මයා මම බෙට්ලේ 400 ඇක්සලින් 400 එකයි පාවිච්චි කරනවා. මගේ හතිය තියෙන නිසා. ඒක පැය 6ක් විතර තියෙනවා මහත්මයා. මේක මේත ඊට එහා මේ හොඳ ඖෂධයක් තියද නැත්නම් මේ මොකද මේකට කරන්න කියලා පොඩ්ඩක් දැනගන්න වැඩිහිටියෙක්ගේ ප්‍රශ්නයක් දරුවෙක් මං හිතන්නේ ඇදුම රෝගයේ මං හිතන්නේ වැඩිහිටියන්ටත් එක ආකාරයට බලපානවා. ඔව් මං හිතන්නේ දැන් බෙහෙත ඊට වඩා හොඳ බෙහෙතක් පාවිච්චි කරනවට වඩා අපි ඉස්සෙල්ලා හිතන්න ඕන බෙහෙත හරියාකාරව පාවිච්චි කරනවද කියන එක. එතකොට දැන් ගොඩක් දුරට අපි මේ ඉන්හේලර පටන් ගත්තට පස්සේ ඒ ඉන්හේලරේ නිවැරදි ආකාරය හැමදාම පාවිච්චි කරන ප්‍රමාණය 30 40කට වඩා නැහැ. කියන්නේ 50 60ක්ම මේක හරියාකාරව පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා ඉතාමත් වැදගත් වෛද්‍යවරයා වෙලා වෙත ගිහිල්ලා මේක හරියට පාවිච්චි කරනවාද කියන එක ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. ගොඩක් වෙලාවට මොකද අපි ළමයිට නම් කියන්නේ මේ ඉන්හේලරේ කෙලින්ම ඒගොල්ලන්ට උරන්න අමාරුයි. අපි ඒකට පාවිච්චි කරනවා ස්පේස් ඩිවයිස් එකක් නැත්තම් ස්පේසරයක් කියලා උපකරණයක්. ඒ මොකද මේ බෙහෙත කෙලින්ම පෙනහැළු වලට යන්නේ නැතුව ගොඩක් දුරට කටේ රැඳෙන්න බලනවා කෙලින්ම ඉන්හේලරේ පාවිච්චි කරනවා.
සමහරක් වැඩි හිටියන්ටත් මේක හරියට කරන්න බෑ. එකෙන් කෝඩිනේට් කරන්න බෑ ඉන්හෙල එකයි හුස්ම ගන්න එකයි එකට. ඒකට ඒ වගේ වෙලාවට ස්පේසරයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව තව ඊට වඩා ඉස්සරහට ගියාම තව වඩා බෙහෙත් වැඩි කරන්න පුළුවන්. නමුත් වැදගත්ම කරුණ gedara වෙන මොනවාරි රෝගකාරක ද්‍රව්‍යයක් තියෙනවා. ඒ ද්‍රව්‍යය අපි අයින් කරාද නැත්තම් සමහරක් වෙලාවට දැන් gedara අපි කියමුකෝ මදුරු කොහෙල් පත්තු කරනවා. මදුරු කොහෙල් පත්තු කරන තැන අපි හරියට බෙහෙත ගත්තත් රෝගකාරකයේ තියෙනකන් ඒ ඇදුම රෝගේ තියෙන්න පුළුවන්. සමහර නිදාගන්න කොට්ටේ වෙන්නත් පුළුවන්. කොට්ටේ වෙන්න පුළුවන්. මොකද අර බංකිය වගේ හවුස් ඩස්ට් මයිට් කෙනෙක් කියලා මේ කොට්ටවල නැත්තම් අපේ බෙඩ් ෂීට් වල තමයි ඉන්නේ. එතකොට එහෙමනම් ඒක උණු වතුරෙන් හොදලා හොඳ වාතාශ්‍රයක් ඒ කාමරයට ලබා දීලා අපි කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒකයි වැදගත්. අපි වෛද්‍යවරයාව හම්බ වෙලා මේ ගැන කතා කරාම වෛද්‍යවරයා අහනවා මේ ප්‍රශ්න ටික. එතකොට එතකොට තමයි අපිට අඳුරගන්න පුළුවන් ඇයි මෙයාට මේක හොඳ වෙන්නේ නැත්නම් අපි දැන් බෙහෙත දෙද්දි හොඳ වෙන්නේ නැත්නම් නිකම්ම බෙහෙත් වැඩි කරගෙන යන එක මේකට වැඩක් වෙන්නේ විසඳුමක් නෙමෙයි. එතකම අර ඉන්හෙල එකක් හරියට ගන්න විදිහ නැත්තම් පාවිච්චි කරන විදිහ ගැන ඔබතුමා කිව්වා. මම දන්නා මේක ප්‍රායෝගිකව හරි අමාරුයි ටෙලිවිෂන් එකෙන් කියලා දෙන්න. හැබැයි පොඩ්ඩක් හරි අදහසක් අපිට දෙන්න පුළුවන් නම් මෙන්න මෙහෙම තමයි හරි විදිහට ඉන්හෙල එකක් පාවිච්චි කරන්න කියලා. ඔව් දැන් අපේ දරුවන්ගේ අපි කියනවා මේ කෝඩිනේට් කරන්න අමාරු. මේ ඉන්හෙලර එක ඔබන ගාම්ම හුස්මක් ගන්න කියලා තමයි අපි වැඩිහිටියන්ට කියන්නේ. ඉතින් දරුවන්ගේ පැත්තෙන් මේක ටිකක් අමාරු වැඩක්. සාමාන්‍ය ඉස්සර අපි කිව්වා අවුරුදු 8ක් විතර ගියාට පස්සේ දරුවට පුළුවන් මේක කරන්න. නමුත් දැන් හොයාගෙන තියෙන්නේ ඇත්තට මේ වැඩි වියේ පසුසුන කට්ටියට මේක කරන්න අමාරුයි. ඒක නිසා හැම ළමයෙක්ටම මේ ස්පේසරය පාවිච්චි කරන එක හොඳයි කියන එක. ඒතර ගොඩක් දුරට අපි ඒ ඉන්හෙලර එක පාවිච්චි කර පෙර හොලවලා ඒක ස්පේසරයට හයි කරලා ස්පේසරේ දැන් සමහරක්කට කුඩාම දරුවන්ට අපි ස්පේසරයත් එක්ක දෙනවා මාස්ක් එකක්. මොකද අපිට බබාට කටේ තියාගන්න තේරෙන්නේ නැති නිසා. ඒතර මාස්ක් එක මූණේ තියලා හරි නැත්නම් ස්පේසරේ කටේ හරියට තියලා අපි ඉන්නේල එක පුෂ් කරනවා. කරාම ඒ එන වාතය අපි කියනවා සාමාන්‍ය 10 පාරක් විතර බබාට හුස්ම ගන්න දෙන්න කියලා. එතකොට එක පාරක් කරාට පස්සේ. එතකොට මොකද අර හොඳට හුස්ම ගන්නකොට අපි පපුවට ගියාට දැන් බබාගේ මේක අපි කරන්නේ දෙකක් කරන එකක් තමයි. දැන් අර කටේ තැම්පත් වීම අඩු කරනවා වගේම මේක බබාට හුස්ම ගන්න ඇතුළට පෙනහැළු වලටම යන්න පහසු කරනවා. එතකොට දැන් වැදගත්මක තමයි අපි දෙවෙනි පාර සමහරක් අපි දැන් පෆ් දෙකක් ගන්න කිව්වහම නැවත මේ ස්පේසර එළියට අරගෙන ආයෙමත් කටේ තියලා දෙවෙනි පෆ් එක ගහන්න ඕන. සමහරක් වෙලාවට මේක දෙකම එකට පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. එතකොට හරියට ඒ බෙහෙත පපුවට යන්නේ නැහැ. මං අර ඉස්සල්ලාහන්නේ ශිෂ්‍යත්ව ප්‍රශ්න අහන්නන්නේ අහන්නකෝ. මේ වගේ පීඩනයක් ඇති වෙන කාලයක් නේ පොන්ච දරුවන්ට වයස තාම 10යි 12යි. ඉතින් ඒ පීඩනයත් එක්ක ඇති වෙන කැනති රෝගේ තිබ්බ කෙනෙකුට මේක ආපහු බරපතල තත්ත්වයට පත් වෙන්න පුළුවන්. මානසික ලොකු පීඩනයක් කරනවා පාඩම් කරන්න විභාග පාස් වෙනවොත් නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙයි. ඒවත් එක්ක. ඔව්. ඔව් මේ ස්කෝලර්ෂිප් එකේ දින ප්‍රශ්න ගොඩක් තියෙනවා ළමයින්ගේ. මේකත් ඇත්තට මේ ස්ට්‍රෙස් එක කියන එක ඇදුම රෝගයේ කාරක ද්‍රව්‍යයක් විදිහට ක්‍රියා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි සමහරක් වෙලාවට සමහරක් දරුවෝ හිනාව වැඩි වෙනකොට ඇඬුවම මේ රෝගී තත්ත්වෙ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මානසික ආතතිය නැත්තම් ස්ට්‍රෙස් එකනොත් සමහරක් අවස්ථාවලදී ඇදුම තත්ත්වෙ වැඩි වෙන්න පුළුවන්. කියන්නේ හොඳට පාලනය වෙලා තියෙලා කපාට වැඩි වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. දැන් අර සමහර වෙලාවට වාර්තා වෙලා තියෙන පුළුවන් තරම් පන්ති ගිහිල්ලා පාඩම් කරලා ඔක්කොම කරලා විභාගයට යන්න බැරි වෙනවා මේ රෝගේ උත්සන්න වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒකට හේතු දෙකක් තියෙනවා. ගොඩක් වෙලාවට දැන් මේ අපි විභාගයට ලෑස්ති වෙනකොට හරියට ප්‍රතිකාරය කර්ම ගන්නෙත් නැහැ. මග ඇරෙනවා. මොකද උදේ පාන්දර ක්ලාස් යනවා අපි අහුවම සමහරක් වෙලාවට උදේ 7ට තමයි ක්ලාස් එකට යන්න නැදගන්නේ. ඊපස්සේ එනකොට රැ 9 වෙනවා. එතකොට මේ උදේට දෙන ඉන්හෙලරේ දෙන්න අම්මලාට වෙලාවක් නැහැ. රැට අහම ඉන්හෙලර එක නෙමෙයි කොහොම හරි හෝම්වර්ක් එක කරලා ගෙදර යවන්න තමයි උත්සාහ කරන්නේ. එතකොට බෙහෙත් එකත් හරියට වැටෙන්නේ නැහැ. ඒකත් ඉතාමත් වැදගත්. ඒ අතරම මේ මානසික ආතතියත් බලපානවා. ඒ වගේම මේ පීනසය කියන රෝගී තත්ත්වයත් ඇදුමත් එක්ක යම් අවස්ථාවකදී සම්බන්ධ වෙනවද? ඔව්. එතකොට දැන් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඔක්කොම ආසාදනික රෝග තත්ත්වය. අත ඇලර්ජික් රෝග තත්ත්වය. එතකොට පීනසය දද දාන ඒවා නැත්තම් බෙහෙත් කෑම වලට ඇලර්ජික් වෙන ඒවා මේ ඔක්කොම එකම රෝග කොටස් වගේ තමයි තියෙන්නේ. එතකොට පීනසේ තියෙන පුද්ගලයාට ඇදුම රෝගයේ තියෙන ප්‍රවණතාවයත් වැඩි.
ඒ වගේම පීනසේ හරියට පාලනය වුණ නැති වුණාම ඇදුම රෝගේ අර අපි කියනවා වැඩි වෙන අවස්ථාවත් වැඩි වෙනවා. ඒක නිසා ඒක යම්කිසි සත්‍යයක් තියෙනවා. පීනස රෝගයේ තියෙන කෙනෙක්ට වැඩි අවධානමත් තියෙනවා ඇදුම රෝගේ හැදෙන්න සහ ඒක පීනසේ පාලනය කිරීමත් අදගත් සමහරක් වෙලාවල් වලට ඇදුම පාලනය කිරීමේදී. හොඳයි ඉක්මනින් අපි දුරකථන ඇමතුමක් කෙනෙක් රැඳී සිටිනවා ඔබට අවස්ථාව ලබා දෙනවා. අයිබෝවන්. හලෝ. අයිබෝවන්. ඩොක්ටර් මම කියලා උපමාලා කියලා එක්කනේ. හැමදාම මේ සිත්තුත් ඉන්න එක බිව නැත්නම් දිමුහු යනවා. පීනස් ගැටේ තියෙනවා පොඩි කාලේ ඉඳන්. දැන් අවුරුදු 56ක් 7ක් කියලා ඉන්නේ. ඉතින් ඒක අකුණන කියලා දැනගන්න ඕනි මන්ට. මොකද්ද බනවා කියලා? අප සෙට්‍රසින්. අසෙට්‍රසින්. ඒක ඇත්තට උපමාලා. ඔව්. හරි මට දෙන්න නම ඇදලි ඔබගේ ප්‍රශ්නේ ඔව් දැන් මෙහෙමයි දැන් ડોક્ટર අපිට තප්පර කීපයක් දෙන්න වෙලාව බලලා තමයි ප්‍රශ්නට උත්තර දෙන්න වෙන්නේ ඉක්මනින් වෙලාව බලන්න ඒ කියන්නේ මම හිතන්නේ ඇයට ප්‍රශ්නයක් ඇත්තේ මේ ඖෂධ වලට ඇබ්බැහිවීමක්ද මේක කියලා ඔව් මේ ඇබ්බැහිවීමක් නෙමෙයි දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ආසාදනික රෝග වලට පීනසේ වේවා ඇදුම වේවා මේක නිට්ටාවට සුව කරන බෙහෙතක් නෑ අපි දෙන මේ ප්‍රතිකර්ම වලින් කරන්නේ රෝග ලක්ෂණ පාලනය කිරීමක් පමණයි එතකොට දැන් අපේ පොඩි ළමයිගේ නම් මේක ගොඩක් වෙලාවට අවුරුදු 13ක් 14ක් වෙනකොට මේක ඉබේම අඩුවීමක් සිද්ධ වෙනවා. දැන් මේ මහත්මියගේ කොහොමත් වයස වැඩි ගිහිල්ලා තාම තියෙනවා කියන්නේ පීනස ගතිය. එතකොට පාලනය වෙන්නේ මේ සෙට්‍රිසින් කියන බෙහෙත නිසා. අපි කියන ඇන්ටිහිස්ටමින් එකක් කියලා ඒක නිසා. එතකොට දැන් ඒකේ නිට්ටාවට සුවීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒකයි මේ මහත්මියට මේක හැමදාම උදේ අවශ්‍ය වෙන්නේ. එතකොට අපි දැන් තීරණ මගේ ළඟට ආවම මම කියන්නේ දැන් අපි තීරණය කරන්න ඕනේ මට මේ පීනස ගතිය උදේ ගොඩක් වෙලාවට පැය දෙකක් තියලා හොඳ වෙනවානේ. එතකොට මේක මගේ ජීවිතේට කොයි ආකාරයටද බලපාන්නේ? මට මිනිස්සු hina වෙනවද? මම මට සාමාන්‍ය වැඩ ක්‍රියාකාරීකම් කරගන්න බැරිද? එහෙමනම් එහෙම කරගන්න බැරි නම් මේ බෙහෙත දිගටම පාවිච්චි කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අවුරුදු දෙක තුනක් වුණත් පාවිච්චි කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක තමයි දැනට තියෙන මතය. නමුත් අපිට මේම පැයක් දෙකක් ගිහිල්ලා හොඳ වෙනවා නම් අපේ එදිනෙදා කටයුතු වල බලපෑමක් නැත්තම් එතකොට මේ හැමදාම බෙහෙතක් ගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයිනේ. එහෙම වුණොත් ඒක නොගත්තා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. එතකොට මං හිතන්නේ මහත්මයාගේ ප්‍රශ්නෙට මං හිතන්නේ බෙහෙත ගත්තා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් බෙහෙත අවශ්‍යද නැද්ද කියන එක තීරණය කරන්න හොඳම පුද්ගලයා මේ මහත්මයා තමයි. මේ පුංචි දරුවෙන අනවල ෆෑන් එක ඒ වගේම එයා කන්ඩිෂන් මේවා බලපෑමක් තියෙනවද ඇදුම රෝගේ වැඩි කරන්න? ඔව් දැන් ඒකත් බලපෑමක් තියෙනවා කියන්නේ සමහරක් දරුවන්ට සීතල වාතය නිසා ඇදුම රෝගේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේ සීතල වාතය නිසා ඇති වෙන දරුවෙක්ට ඒ සීතල කාමරයක නැත්තම් ෆෑන් එක යට තින්නක එහෙම බලපාන්න පුළුවන්. නමුත් වැඩි දිනෙකට එහෙම බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අපි අර හැමෝටම බ්ලැන්කට් එක වගේ මේ හැමෝටම කරන්න එපා කියනට වඩා තමන්ගේ දරුවාට කොයි ආකාරයෙන් මේක බලපාන්නේ කියලා අම්මට තාත්තට තේරෙනවා. එතකොට ඒ අනුව තීරණයක් ගන්න එක තමයි හොඳ. වඩා හොඳ. දරුවා මේ අවට පරිසරය කියන්නේ අපි හිතමු දරුවාගේ නිදන කාමරය, ඇඳ, මෙට්ට, ඇතිරිලි, මදුරු දැල මේ දේවල් පිරිසිදු කරනවා නම් මේ දේවල් වල දූවිලි, විසබීජ තියෙනවා නම් මේ දේවල් අපි කොයිතරම් කාලයකට සැරයක් පිරිසිදු කරන්නද? ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වරුන් කොහොමද උපදෙස් දෙන්නේ? ඔව් මම හිතන්නේ ඒකත් දැන් අර මම කිව්වා ඉස්සෙල්ලා මේ හවුස් ඩස් මයිට් ට ඇලර්ජි තියෙන කට්ටියට තමයි ගොඩක් දුරට මේ ඇදුම ඇති වෙනවා නම් හවුස් ඩස් මයිට් නිසා නැත්නම් මේ දූවිලි නිසා. එතකොට ඒ අවස්ථාවේදී මේ ඇඳ ඇතිරිලි ඔක්කොම හෝදන එක වැදගත්. මොකද මේ ඩස් මයිට් කියන එකේ ඉන්නේ මේ ඇඳ ඇතිරිලි වල නැත්නම් අපේ මොනවද කිව්වාගේ මොස්කිටෝ නෙට් එක තමයි ඉන්නේ. එතකොට මේවා එහෙම වුණොත් උණු වතුරෙන් හොදන්න ඕන. ඒ කියන්නේ ඒ සේදීමක් කළ පමණින් මේක නැති කරගන්න පුළුවන්ද? නෑ. එතකොට ඒ දැන් අපි හොයන්න ඕනේ මේ දරුවාට ඇදුම තියෙන්නේ මේ නිසා වෙන්නද? එතකොට හවුස් ඩස් මයිට් නිසාම නම් ඒක නැති කරගන්නට අමාරු තත්වයක්. මොකද අපේ පාපි සියල්ල තියෙන්න පුළුවන්, ඒ හැමදැනම තියෙන්න පුළුවන්. නමුත් එතකොට යම් කිසි ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන් මේක උණු වතුරෙන් හොදලා සමහරක් වෙලා අපි කියනවා ඉටි කවර දාලා මේ අපේ කොට්ට එහෙම වහලා තියන්න කියලා. මොකද එතකොට මේ හවුස් ඩස් මයිට් එළියට එන එක අඩු වෙන නිසා. ඉතින් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. නමුත් අපිට ඒකෙන් කියන්න බෑ මේක කරපළියටම මේක 100%ක් හොඳ වෙනවා කියන එක අපිට කියන්න බෑ. ඒ වගේම මේ සමහර අය ඉන්නවා සමහර මල් වලට මල් සුවඳට යම්කිසි ආසාත්මිකතාවයක් දක්වනවා. ඒ වගේම සමහර සුවඳවල වලට
අලුත් පත්තරයක් බලනකොට පේපර් ඩස්ට් එකට මේ වගේ අයටත් ඒක මිදෙන්න ක්‍රමයක් තියෙනවද නැත්නම් ඒකෙන් වැළකී සිටීමමද තියෙන්නේ? ඔව් ඒක මම හිතන්නේ වැළකී සිටීමම තමයි තියෙන්නේ. ඒක තමයි හොඳම දේ. මොකද ඔය සුවඳ විලවුන් නැත්නම් ඔය වගේ මේ එක එක සුවඳ වල් වලට සමහරක් වෙලාවට මේ ඇදුම තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. එතකොට අපි කියනවා එහෙමනම් ඒ වලින් වැළකීන එක තමයි හොඳම. නැත්නම් අපි දැන් පරිසරයට යනකොට හුම තියනවා නම් ගොඩක් වෙලාවට මාස්ක් එකක් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ තත්ත්වෙන් අඩු කර ගන්න පුළුවන්. සුරතල් සතුන් සම්බන්ධයෙන් කොහොමද? ඔව් සුරතල් සතුනුත් එහෙම තමයි. දැන් සුරතල් සතුන්ගෙත් අපි දන්නවා බල්ලා පූස වගේ සතුන්ගේ ඒ ලෝම වලටත් සමහරක් දරුවෝ ඇලර්ජික් වෙන්න පුළුවන්. ඒක නිසා හති ගතිය වැඩි වෙන්න පුළුවන්. එතකොට මම ඉස්සෙල්ලා කිව්ව එකම තමයි හැම දරුවම මේකෙන් අයින් වෙලා ඉන්න ඕනේ. නමුත් මගේ දරුවාට මේ පූසත් එක්ක ඉන්නකොට වැඩි වෙන ගතියක් තියෙනවා නම් එතකොට ඒ තත්ත්වේ පුළුවන් නම් පූසෙක් ළඟට ගන්න නැතුව ගෙදරට තියාගන්න එක වටිනවා. ඉතින් ඒ වගේම සමහරක් වෙලාවට කුරුල්ලොන්ගෙන් එන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපි තීරණය කරන්න ඕනේ මගේ දරුවාට මේ සතා ළඟ ඉන්නවට වැඩි වෙනවා නම් එහෙනම් මේ සත්තුන්ගෙන් ඈත් කරලා තියෙන එක හොඳයි. කියන්නේ අවබෝධය මත අපි මේ දුරු කරගත යුතු රෝග තත්ත්වයක්. තවත් අවසාන වශයෙන් අපි කතා කරමු වෛද්‍යතුමනි, මේ බොහෝ දෙනා කතා කරන මේ ස්නානය සහ මේ ශ්වසන රෝග සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇඳුම සහ ස්නානය මොන වගේද? ඔව් දැන් මෙහෙම දැන් ඔය ඔක්කොම සීතල කෑම දාන එක ඒ ඔක්කොම අපේ ලිඩ්ඩු හරි බයයි මේ සෙම ප්‍රශ්න කියලා. දැන් ඇඳුම කියන එකත් ඇදුම කියනට වඩා සෙම කියලා තමයි අපිට ඇවිල්ලා කියන්නේ. එතකොට දැන් මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ එකකින්වත් අපිට 100%ක් ඇදුම රෝගේ වැඩි වෙනවා කියලා කියන්න බෑ. නමුත් ඉස්සෙල්ලා වගේ අර සීතල වාතයෙන් මේක වැඩි වෙන බව අපි දන්නවා. ඒ වගේ සීතල වතුරෙන් සමහරක් කට්ටියට වැඩි වෙනවා නම් ඒක අපිට සාමාන්‍ය උණු වතුරෙන් නාන්න පුළුවන්. නමුත් නාන්න නැතුව හිටපා. මොකද නාන්න නැතුව හිටිය තමේ ලෙඩ ආවොත් ඒ හැමේරේ දුරු කරගන්න ඊට වඩා අමාරු වෙන්න පුළුවන්. මොකද මේගොල්ලෝ දැන් කොහොමත් අපි කිව්වා දද දාන ගතිය ආරම්භ වෙන ඒවත් එක්ක ඒව උඩ මේ විස බීජ ගිහිල්ලා තවත් ලෙඩ වැඩි වුණොත් ඊට වඩා ප්‍රශ්නයක් නිසා මං හිතන්නේ හොඳ පිරිසුදුව ඉන්න එක කොහොමත් රෝගේ ඕන රෝගයකට හොඳයි. ඒක නිසා නාලා හොඳ පිරිසුදු ඇඳුම් ඇඳලා ඉන්න එක කොහොමත් හොඳයි. දැන් ඔය ඇදුම තත්ත්වයත් සෙම තත්ත්වයත් කියන දෙකම එකතුලා ඔකින් නිව්මෝනියාව දක්වා යන්න පුළුවන් හැකියාවක් තියෙනවද? නෑ දැන් සාමාන්‍ය ඒකත් දෙකත් ප්‍රශ්නයක්. දැන් අපෙන් අම්මලා ඇවිල්ලා අහනවා මේ දැන් මේ හතිය තියෙන අපිට ඇන්ටිබයොටික් එකක් දෙන්න බැරිද කියලා. මේ ඇන්ටිබයොටික් එක දෙන්නේ අපි මොකක් හරි ඉන්ෆෙක්ෂන් එකක් ආසාදනයක් ආවම. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ සමහරක් ආසාදන ආවම ඇදුම තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. එතකොට ගොඩක් දුරට හැබැයි මේ ආසාදනේ එන්නේ වෛරස් ආසාදන කියන්නේ හෙම්බ්‍රිස්සාවක ඇස්. එතකොට ඇන්ටිබයොටික් එකක් ඕනේ නෑ. හතිය කියන රෝගයට ඇන්ටිබයොටික් වලින් කිසිම වැඩක් නෑ. ඒක ආසාත්මිකතාවයක් පමණයි. ඒකට ඇන්ටිබයොටික් ඕනේ නැහැ. ඒක සමහරක් වෙලාවට මේ ඇදුම තියෙන දරුවෙක්ට නියුමෝනියාව හැදුනොත් එතකොට එයාට ටිකක් අමාරු වෙන්න පුළුවන්. මොකද දැන් ඇදුම රෝගේ උඩ තමයි මේ නියුමෝනියාව හැදෙන්නේ. නැත්තම් නියුමෝනියාව හැදෙන්න ඇදුම රෝගේ බලපෑමක් නැහැ. ඒක පැහැදිලි. හොඳයි මම විශ්වාස කරනවා අද අපේ පළවෙනි පැයේ සෑහෙන දරුණු සම්භාරයක් ඔබට අපි ලබා දුන්නා කියලා. ඉතින් අපි වැඩසටහන ආරම්භ කරද්දිම කිව්වා ජීවිතය ජය ගන්න දැනුම අවශ්‍යයි. ඒ වගේම බොහෝ පරාජය වෙන අය පරාජය වන්නේ දැනුම මදකම නිසායි කියලා. ඒ නිසා ඒ මාතෘකාවට සෑහෙන සේවයක් අද මේ කතාබහෙන් වෛද්‍යතුමා හරහා සිදුනායි කියලා අපි විශ්වාස කරනවා. නුගසවන එක්ක එකතු වෙලා හිටියොත් ඔබ දැනුම මඳ කෙනෙක් බවට පත්වන්නේ නැහැ. ඒක අපිට තහවුරු කරන්න පුළුවන් විශ්වාසයි. අපි අද දවසේදී මේ කතා කරේ ළමයින්ට හැදෙන ඇදුම කියන රෝගී තත්ත්වය සම්බන්ධයෙන්. මේ පිළිබඳව කතා කරේ මහරගම අපේක්ෂා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුක්මල් ගුණතිලක වෛද්‍යතුමා. වෛද්‍යතුමනි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. පැයක් පුරාවට බොහෝ දැනුම අපි හැම කෙනෙක් එක්කම වේදා හදාගත්තට තවත් දවසක නුගසවනේදී අපි හමු වෙමු. සුබ දවසක්.